අපකිරහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනයේ මේ පෑරණියමිත දාකත්ව ධර්මදේශනාව සිදුකිරීම සඳහා බෞද්ධයා රූපවාහිනී මැදිරයට වැඩමකළ දවලපිටිය බරවාවිල ශ්‍රී අභිනවාරාමාධීපති ශාස්ත්‍රවේදී රාජකිය ප්ිත, පූචපාද හිඩුවාාවේ ධම්මදීප ගෞරවනිය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාධනාදදී නමස්කාරපූරක පිළිගනිමෝ සාධෝ සාධෝ සාදෝ. මෙවධර්ම දේශනාව සඳහා සැදැහැති දායකත්වය ලබා දෙෙනවා දෙහිවල නැදිමාල පදිංචි හරින් තිලකරත්න මහතා සහත් එ මහතාගේ පිරිඳවන දීපානී තිලකරත්න මහත්මිය සහ දරුති දෙනා. සමන්තාචක්. ලු අතරගචතුु දවතා සදधම්මන් முනිරජස சනතසගහමुකදන් දම්මසවන කාලු අයං පදන්ත දම්ම සන කලුයං පද다 දම්ම සවන කලුයං පද다 නමුතස බගවතුහතු සम्මා සම්බුදදස්ස නමුතස්ස भගවතුु අ හතුು සम्මා සම්බුදුදස්ස නමුතස්ස भගවතු අ හතුು සම්මා සම්බුදුදස්ස ආරභත නිිහමත යුජත බුද්ධසාසනේ තුुනාත මච්ಚනෝ සේනං නලාගරංවකුංජරෝ යුයි මස්මිං ධම්මවිනයේ අපමත්තු විහෙසති පහයජාති සංසාරං දුකස්සන්තන් කරිස්සතිති ෞරවනය ස්වාමින්ද්‍රයන් වහන්සේලාගෙන් අවසරයි අද කොළබාත සම්බෝධි විහාරයේ බෞද්ධාරූපවාහිනයේ මේ දම් සබා මණ්ඩ පේට රැස්ව ධර්මස්ත්‍රවනාවිිලාශීව සිටින පිංවතුන් එවගේ බෞද්ධ්‍යරූපවාහිනය ඔස්සේ ලොවපුරා ධර්මස්්‍රවනාබිලාශිව සිටින සත්පුරුෂබෝසත් පංවත්නි ආදරනය පින්වත් දුවපුතේ හැම දෙනාගම ජීවිතවල ජීවිතවබෝධයක් සංසාරයේ ධර්මවබෝධයක් පිණිස මේ පැයි තතාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ඉතා වටිනා ගාතා පාටයක් ඇසුරෙන් ධර්මදේශනනාාවක්්‍රවනටයි ඔබ මේ බොහොම ගෞරවයෙන් සූදානම් වෙන්නේ මට මහොතකට කලින් අපි සජ්ජායනා කරපුයේ අද ධර්මදේශනාව මාතෘකා ගාතාව පංවත්න තාම සුවිශේෂී ගාතාව අද ධර්මදේශනවසඳාම ගාථාව තෝරගත්තම එ නිසා මේ ගාතාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායි සගාත වර්ගේ අරුණවති සූත්‍රයේ තතාාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අගය කරපු අනුමත කරපු ගාතාවක් මේ ගාතාවේ විශේෂතාව තමයි මේ ගාථාව මුලින්ම දේශනා කළේ අපේ තතාගත ගෞතම බුදුරජාණන් වහන්සේ නෙවෙේ මේ ගාතාව මුලින්ම දේශනා කළේ බ්‍රහ්මලෝකෙදී සිකී බුදුරජාණන් වහන්සේ ගේ අග්‍රශ්්‍රාවකයින් වහන්සේ සිකී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේගේ අග්‍රශරාවක ඉන් වහන්සේ තමයි ්‍රහ්මලෝකෙද මේ ගාතාව දේශනා කළේ ඉන් බුද්ධ කල්ප ගණනාවකට පස්සේ අපේ තතාගත ගෞතම බුදුරජාණන් වහන්සේ නැවත්තඒ ගාතාවව දේශනා කළා අනුමත කළා ඒ ගාතාවගේ කළා ඒ ගාතාවේ ඉතාම් සුයි ශිෂී කමක්තේ න අදටත් අපේ රටේ විතරක්නෙමේ මුළු බෞද්ධ ලෝකයම මහා සංගරත්නය විසින් නිතර සජ්ජායනා කරන ගාථාව පින්වත්න සාමීන් වහන්සේලාගේ පොහොය කර්මකරද්දි විනේ කර්ම කරද්දි පොහොය ගෙට රැස්සු හම උන්වහන්සේ සාමෝහිකව සජ්ජායනා කරන ගාථාව ඒවගේම අධ්‍යාපනය ලබන පිරිවින් සාමීන් වහන්සේලා ි අධ්‍යාපනය ලබා අපේ පුංචි හා මුදුරුවෝත් හැම දවසම හැම පිරිවනම පිරිවන ආරම්භ කරන්න මොහොතකට කලින් සහ පිරිවෙන අවසන් කරන්න මොහොතකට කලින් මේ ගාථාව ස්චායනා කරනවා මේ ගාථාවී අභි ප්‍රේරණ ගුණයක් දේනවා අපිනම් මෝටිවේශන් එකක් කියලා මේ ගාතාව මෝටිවේශන් එක අබි ප්‍රේරණය මේ ගාථාව කියැන්නේ ආරභත නිික්කමත යුන්ජත බුද්ධ සාහචරී රම්බව් නිික්මෙවු සාාසනී ධර්ම මාර්ගය තුළ හැසිරෙව් කියලා බොහොම අභිප්‍රේරණ ස්වභාවේ ගාතාව. බුදුරජාණන් වහන්සේ මේ ගාතාවතුළ ගත්ත ලස්සන උදාහරණයක් ේනවා. එකක කියනවා දුනාත මච්චුනෝසේනං නහාගාරංම චුක්කුු රෝ කියලා. උනබටවලින් හදපු පොඩි පැල්පතක් සද්ධන්ත හස්තිරාජයක්කවිල්ලා. හරි පහසුවෙන් සුනු විසුණු කරලදානවා වගේ ලොක්කු ජවයක් කරගන මේ සංසාරීවර කරන්න. මාරපරාජය කරන්න වහන්සි වෙන්න කියලා. පෙන්වත්න සංයුක්තනිකායි අරුණවති සූත්‍රය දීර්ග වශයෙන් ඔබට පැදිලි කරන්නමං අද වෙලාවග නෙන්නේෑ. හැබැයි මේ ගාතාවට සම්බන්ධ. වෙනත් තැනකින් අද ධර්ම දේශනාව පියආරම්භ කරන්නේ ඔය අපේ තතාගත ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළටත් බොහෝ කාලෙකට පස්සේ වෙච්ච සිද්ධක් මේ දඩයක් කරුවෙක් හිටිය මිලක්ක කියලා මිලක්ක නම මිලක්ක වනන්තරේ උගුල් අටවල සත්තු දඩයක් කරවා එක දවසක් මෙයා යනවා අතව පවගොල්ලට සත්තු අහවෙලාද බලන්න. ඒ යනකොට වාසනාවට එක සත්තෙක්වත් අහවෙලා නෑ. උදහරී කේන්තියක්ගයා වේදනාවක් ඇතිවුණා තරහක් ඇතිෙවුුණා හිස්සතින් ගෙදර යන්න වෙන නිසා. ඒ කේන්තියෙන් ආවේගෙන් ඔහු අපහුුවෙනකොට අනේ දකිනවා. ංචි ම පැටියකොට්ට කිරිදන මුවදනක් මේ පාපතර මනුස්සයක් කොච්චර ක්‍රූරයිද කියනවානම් හිස්සගෙදර යන්න පැඩිනි සාර කිරි දෙනම්මෝ මර්ඩ තිරණය කරනවා දුනුදී ඇදගන ඒ කිරිදන මුවදනට විදිින්ට හදනකොට මුවදනට එක තේරලා පැන්ලදූනු පැටතුරුවෙන. ලඟති මම දැක්කා වීඩියෝ පටයක් මුව දෙනක් පැටියෙක් බිහි කරනවා පැටිය බාගෙට එලියට ඇවිල්ලතියෙන්නේ කොටියෙක් පන්නගල නොමෝ දෙනක පස්සේ මුව දෙන ඉක්මනිිනර පැටිය බිහි කරල දුවනවා එතම ඉතිං ලෝකෙ හැති කොටියට ඉතුරුණේ මේ දැන් බිහිවෙච්ච මුව පැටියා. කොටිය මොද දන්නදක්. මෙක තිරිසන් සතුන්ගේ වාර්තා වැඩ සටහන් ඉදිරි පත් කරන ජනප්‍රිය රූපහැනි නාලිකාවක දර්ශනය. අර තරුණු කොටයක් කලේ ම කද්ධාර පුංච මුවපැටියට බදගන්නේ හිට පොටියර මුවෝපැටියාව මරාගන කෑවෙන. එවලේ බිහිවෙච්ච මුවපැටියාව ලෙවකාල පිරිසිදු කරලා. එහටම මෙහිට පෙරලලා නැගිටවලතිේ කොටිය පාඩුව යන්න කියාඒ කොටියයා අ මිලක්ක මොකද කළේ දන්නවාද අනේ අ පුංචි පැටියාව මරලා ඒ කැලේම පුච්චගනකෑවා තරහට තියෙන පෞකාරගමට හැබැයි ඒ කතාාව සඳහන්න වන ඒ කාලා ඉවර වෙන කොටම ඔහුට මහා පසුතැවී මක්කැති වුණා කිය. දරාගඩ බැරි වේදනාාවක්කති වුුණා තමන්ට තමන් අපිරි අවෙන්න පටන්ගත්තම් ொන්න තරම් පවකාර වැඩදද ම මේ කලේ. කේන්තියෙන් ඉන්නකොට තීරණ ගණ්ඩෙපා කියලා දැනු තේරුන් තියෙන මිනිස්සුක් කියේල ේෙන. මේ මිලක්ක කේන්තියෙන් හිටපු වෙලා ඔහුගේ කේන්තිය පිටකරගන්න තමයි මුව පෙටිය මැරුයි. මරාගෙන කෑවේ හැබැයි මුහොත්ත ඉඳලලා ඔහු පසුතැවෙන්න පටන්ගත්තා. ඔහුට ඇති වෙච්ච අප්‍රමාණ පසුතැවීම ඔහු කැලේට වෙලා අඩන්න පටන් ගත්තා. තරුණ දරුවෝ මේ කතාව අහගන ඇති ගෙදරීදලා. හිතට ආවේ ගෙනකොට්ට දෙපාරක් නොහිත අපරාධ කරනවා. අපිට පහුගේ කාලේ එහෙම ප්‍රවෘතිය ඕන තනන් අහඬ ලැබුණා ආවේග නිසා තව කෙනෙක්කු මරාදාපු ප්‍රවෘති ආවේග නිසා තමංවම මරාගත්ත ප්‍රවෘති ඉතා ජනප්‍රිය වෙලා සමාජ මාධ්‍ය තුළ පැතිරිලාගේ ඔබදකින්නති ඉවස්ුවනං අද ඔුන්ටේ පසුතැවීමනේ තමන්ව මරාගත්තා අය දුගතියක ඉඳල පසුතැවෙන ඇති තව කෙනෙකු මරාදාාපුවා හිරගෙදරක දල පසුත වෙන ඇැති. අපරාධකරපු කිස්සික් කනෙක් ඒ ගැන සතුට වෙන්නේ. බන්ධනාගාරල ඉන්න රැඳවියෝ එක්ක ම කතා කරල තිේෙනවා. අඩනවා පසුතැ වෙනවා. එකෙක් මරපු මට තව එකෙක් මරණයක මහදයන් නෙමෙයි වගේ කතා චිත්‍රපටිවල කියන් තෙලිනනාට වල කියන්නේ ටම පරාද කරපු මිනිස්සම කියන්න පසුත වෙනවා. අපේරට නිර්මාණකරුවෝ ගීත රූපරචනා කරුවෝ ඒවයි තා සාමාන්‍ය දෙවල් බවටකල් පත් කළලා මරණයක මැරනක සේද විනාසාගන්නක සාමාන්‍ය දෙවල් කලා හැබැයි. ඒ පෙන්නන තරම් අපි දකින තරන් අහන තරං සරල නෑ විඳවන්න ගත්තාම පුංචි මෝ පැටිය මරාපු අර දරුණු මිලක්ක දඩයක් කරවා වෙඳවන්න පටන්ගත විතරක් නෙේ ඔහුට ඒ මොහොතම දිට්ට දම්ම වේදනයම කර්මය පටිසන් දෙන්න පටන්ගත්ත මක දනේ ලොකූ පිපාසයක් ඇති වුණා දැන් දුකට අමතර වෝ පිපාසයක් තිේෙනවා හැම තැනම හෝයෙනවා අතුරටිකක් ඇලත් දොලක් පොකුනක් මුගද්යෑ මේ කැලේ වතුර පිපාසේ දැඩි නිස ඇවිදගෙන යනකට දකින ආරාමයක් වනන්තර අරන්නසේ නසනයක් පෙනුම හැටිය දහ පහලොස් නමක් වැඩ ඉන්නම ඇැති කියලා මෙලක්කට හිතෙනවා සාමින්න් වහස බැහැ දකින්න නැතුූ කෙලීම දානසාලාාවට ගිහිල්ල බලනොවා වතුර ටිකක් බොන්න එතන තිබිච්ච කාලාලගෙඩිවල වතුර ඉවර වෙලා මික්ක දරුණු මනුස්‍යයන කෑගහල බයින්න පටන්ගත්තා. දහ පාලුද දෙෙක් න්න හදිසියට බොන්ඩ වතුරටික් නෑ මේ වවත් පසල්ද කියලා බන්න පටන් ගත්තා. බනිනකොට නායක ස්වාමීන් වහන්සේට ඇහුනා මේ මිලක්කගේ ගෝරනාඩුව උවහන්සේට කියන්නේ චුල්ල පිණ්ඩපාතික මහරහතන් වහන්සේ කියලා මතක තියාගන්නකු චුල්ල පින්ඩපාතික මහරහතන් වහසේ ඇවිදිල්ලහනො මුකද. ඒ මහත්කෑ ගන්න නෑ ස්වාමිින් සස්වලන්න කොම වතුරටික් බුන්ඩාම පන්සල්දම වතුරටි එකක්නෑ මට පුද්දුම විපාස ඇත්තයෙන් වතුර දෙන්නන් කියලා උන්වහන්සේ කල ගෙඩියක් ගැනල්ලා මිලක්කටකෙන ඔත්තනින් නෑමබිිය ගන්නපු මිලක් නෑවිිලියම මල්ලකග දෙන්න නෑමිලියේ පිරෙන්ඩ වතුර දෙැම්ම එක ඔක්කමබි්වාය ැම්ම කළේඉවර වෙනකන් දෙම ඔය දියට පන්සල තිබ් ඔක්කෝ මොතුරටික පෙව්වා නායක සාමීන් වහන්සේ අහනවා අපේ ුල්ල පිණඩ පපත්තික මහරහතන් වහසේ හනො මේ සාමාන මනුසකට ඔච්චර වතුරබොන්න බෑන් ඒකනේ ස්වාමීන කියන්නේ මටට පුද්දුම පිපාසයක්ේ න උන්වහන්සේ මොහොතෙම බැලුව මෙච්චර පිපාසය මොකද මේ ටිකකට කලින් හෝරාමකට කලින් කරපු පවු පල දෙන්න පටන්ගර උන්වහන්සේ එක කිව්වා ඔය කරපු පව් පල දෙන්න පටන්ගනන් තියෙන්නේ බට දෙන්නන් ගැලවීමක් නෑ කියෙලා අඩ අඩා ගෙදරගියයා ගෙදරගිහිල්ලා දරුුවන්ට බිරිඳටයි කතා කල්ල කියනවා මමදැන් යනවා ආය මංගෙන හොයන්ඩිපා තමන්ගේ දුනුයි තලසේරම කඩලදාලා මිලක්කා ආපහු වනන්තරේ පැතරගියා අම්මත සැකහිතුුණා අම්ම කියන වෙනද යක්ක්සේකෝගේ ගෙදරැඇවිල්ලා මේ ෝරනනාඩු කරන්නේ ඔගේ තාත්තා දර් යමුතුයි ගින් එන්නම් කිව්වට මට ඒක එච්චරම හිත ටැල්ලු වනෑ පුතේ ගිහින් බලන්න කියලා මේගොල්ලො යමකොට මිලාකාපහු ගිහිල්ල ආරාමිට නායක සාමීන් වහන්සේ හමුවෙලා අපේ චුල්ල පින්ඩ පාතික මහරහතන් වහන්සේ හමුවෙලා කියනවා සාමීනි මට පිපාසයි. ඒක මේ වතුරබීලා සසිින්ඳ වන්න පුළුවන් එකක් නෙමේ මට බයයි දැන් සංසාරයට මුණන දෙන්න ම පැවිදි කරන්න උන්වහන්ස බොහෝ දෙවල් හොයල බලල මේ මිලක්කව පැවිදි කරන්න තීරණය කරා. ශාසනී කියල කියන්නේ අසරණ වෙච්චායට සංසාර වැරදිච්චායටඋනත් පිහිට වෙන තැනක්න උන්වහන්සේ මේ පෞකාරයා වනත් මෙයාට පැවිදි බව දෙන්න තීරණය කරා. ඔහු හරිවරද තේරුන් අරගෙනැවිල තිනෙහු පැවිදි කලා ඔහු දැන් ඉතාමඌමනාවෙන් ධර්මය අදදයනය කරනවා. කොච්චර වූමනාවෙන් ඔහු ධර්මේ නියලෙ දෙනවොද කියනවා නම් සක්මන් භාවනාව ඒදෙනකොට පිදුරු වෙටියක් ඔලු වෙතියාගන තමයි මේ සක්මන් භාවනාවේ හිතින්නේ පොඩ්ඩි පිදුරුමිටියක් තෙමලා ඔලු ඇතියාගන්නවා දරනුවක් වගේ හදලා එමකද. ඒ එතමනයට සීතලට කම්මැලිකම නිදි මතගතිය යන්නම වැද්දෙක්නී තින් මහන කලි. අනිත්තාගේ තියන පිළිවල විදිමත් බව නෑ එයාට තීරෙන විදිහිටය මහන්සි වෙනවා. මේ මිලක්ක මෙහෙම දැන් මිලක්ක ස්වාමීන් වහන්සේනේ ඉ නාක සාවාමන්හස නමේක ඇල්ලකුද්දෙෙන්ම නායක වාමින්න් වහන්සේ චුල්ල පින්ඩ පාතිික තිස්ස මහරහතන් වහන්සේ ඒ නිසා දැම් මේ අලුත්ගෝලයට නමදෙම්ම මිලක්ක තිස්ස ස්වාමින් වහන්ේක ද මික්ක තිස්ස හාමුදුරුව බෞන්න අඩනවා මෙහෙම පුංචි හාමුදුරු කෙනෙක් ගාතාවක් පාඩන් කරනවා මේ ගාතාව තමයි අරාපිකයාපු ගාතාවක්. ආරත නික්කමත යුන්ජත බුද්ධ සාහසයකන ගාතාාව ඇහුුණට පස්ස මේ මිලක්කට ලොකු බරක් දැනුුණ. ඇත්තමයි මේක නං සරලව ගන්න ඕනා දෙයක්නෙමේ. ඉතාම වීරයක් කරගන මංමේ ශාසනය තුළ ප්‍රතිඵලයක් මේ භහවයේම ලබාගන්නවා කෙළ මහන්සි වුුණා. කාලේ හොම ගෙවිලගයා මේ මිලක්කති සහාමුදුරුව. යම් මාර්ගඵලයක් ලබාගත්තා වගේ අනිත්තායට තේරුණා හැබැයි කවුරුත් දන්නේ නෑලු කොටේ ගැන උන්වහන්සේ දැන් අසනී පයි. එක තැන්ගලා. සාමීන් වහන්සල වැඩමවල කියන ඔබවහන්සේ ගිහි කාලෙ ගොඩක් පවු කලානෙ ඒ ගැන පසුතැවෙනවද. ඒගැන දැම් පසුතැවෙන්නේ පා! අංගුලිමාල මහරහතන් වහන්සේගේ කතාව කියවල බලන්ඩ. උහන්සේත් ආර්ය මාර්ගටාවට පස්සේ සිහිනෙන්මත් වැරදි කලේ නෑ ඔබවහන්සෙත්තේ ගේ. තාම හොඳට සීලවන්ත ජීවිතයක් ගත කලාා ඒ ගැන හිතලා සැනසීමෙන් අවසන් හුසුමහෙළන්න මොකද පෞකරපුවා ගැ පසුතැවුණුත්තේම වහන්සේට නරක සසරකට මුණ දෙඩු වෙයි කියලා අවවාද කලා දන්නවාද. එතකොට මේ මිලක්ක සවාමීන් වහන්සේ බොහෝම නිහතමානමකෙන අනේ ස්වාමීන් වහන්ස අවවාද කලාට බොහෝම පින් හැවැයි මගේ ජීවිත කතාාව හැරවුම් ලක්ෂයක් තිබ්බා. ක අරසවල් ංච හාමුදුරුව ආරභතනිකමත ගාතාව සංයුක්ත නිකායි අරணවති සූත්‍රයේ සඳහන්ම පුදුමාකාර විශ්මිත ගාතාව පඩ කරන හගෙනඉදலாம் මම හිතට ීරය ගත්ත සාමීන් වහන්ස அ සියලு වල් ම කරலாம் මහන්සි වුණ සාමන් වහන්ස මම ෙடைந்தට வටල හිටියට මම අනාගමී පයට පත්த்திලාන්න කියேලා ස්වාමන් වහන්සල රකවා. අ පවෙන් පවටම අඳුරෙන් අඳුරටම ගිහිල්ල සසරේ අනාත වෙන්න තිබ්බ ජීවිතය. වෙනස් වුන තැම ගාතාව ලොකු බලයක් තියෙන ගාතාවක් පුංචි හාමුදුරුවන්ට උදේ මසොය ගාතාව මතරවන්නේ තේනිසා පෙන්වත්න අන්න එහෙම වීරය කරන්න ඕනේ කාලෙක තමයි අපි මේ ඉන්නේ බෝසත් පෙන්වත්නී ඔබ මේ ලබලතියෙන් යන්න එහෙම දැඩි වීර්යකින් අඩ කරන්න ඕන කාලෙක එනිසා මේ පනිවිඩය බෞද්ධ්‍යාරූපවා එනිුස්සෙල් ලෝකෙම අද බණහන හැමෝටම ගොඩක් වැදගත් පෙන්වත්න අපේ තතාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වැඩිකල් යන්න කලින් උන්වහන්සේගේම ශාසනය පැවිදිවෙච්ච අකෘ තකඥ භික්‍ෂුවක් කියනවා කම්පාාවෙන්පා ෝඩෙපා ඒ මහාශ්‍රමණින්න් වහන්සේ පිරිනවම් පැෑවට දුක්වෙෙන්ඩෙපා අපි ද මහාස්ශ්‍රමණීන් වහන්සේගේ නිදහස් දෙේ අපිට ඕන විදියට වැඩ කරන්න පුළුව මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අප බුදු හාමුදුරුව නැතිතැන සාසනයේ භාරධාරී උත්තම සව පිලි සිම්බියාපත් මහරහතන් වහන්සේ උන්වහන්සේ මේක බරට ගත්තා ත් දැනුත් ශාසනී තැනින්තැන තැනින්තැන ඕහොම කතා කියනකොට දැන් අපේ ශාසනී භාරධාරී උත්තමයින් වහන්සේ හිතනව නං ඔය එ කෙනෙක් දෙන්නෙ කිව්වට බුද්ධ ශාසනී හොළවන්ඩ බෑ කියලා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නම් ඇයි එදා ඒක එච්චර බරට ගත්තේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සගේ පරිනිර්වාණින් දිනානුව වක්්‍යැද්දිී මාසතු නක් ඇද්දි ධර්ම සංගායනවක්්‍යැද වන ධර්මය සංගායනා කරන්න අවශ්‍යතාවක් නැහැනේ පරිනිර්වාණින් මාසතුන ඇතුලත බුදුරජාණන් වහන්සගේ ධර්මී වණුසුම තියන වෙලාවෙේ ඒත් තුන් කල් දකින උත්තමයෙක් විදියට නාකාශකු මහරතන් වන්සි ධර්ම සංගායනාවක්ැදේවා එව නොසලකා හරින්න හොඳ නෑ දෙවැනි ධර්ම සංගායනාවත් පැවැත්තුනා න් කලකට පස්ස මෙන්න මේක ඉතා වැදගත් තුන් එනි ධර්ම සංගායනාව පැවැත්තුනේ ධර්මාශෝක මහරජ්ජුරෝ ඉන්න කාලේ. ධර්මාශෝක මහරජ්ජුරුවෝ වෙනස්වෙච්ච තැන බෝසත් පෙන්වත් ඔබ දන්නවනේ. නීග්‍රෝධ පුංචිහාමුදුරුවන්ගේ බනහල නේද. පුංචිහාමුදුරෝ තමයි අර චන්ඩාශෝක ධර්මාශෝක බවට පත් කළේ. ඉතින් වෙනස්වෙච්ච ධර්මාශෝක මහරජ්ජුරුවෝ. මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රධානදායක මහත්තෙ කුුණායි කාලේ. ඉතින් අසූහාරදාහක් ධර්මස්කන්දේ නාමයට අසූහාරදාහක් පන්සල් හැදවා. සියලුම සාමීන් වහන්සේලාට විශේෂයෙන් සලකන්නටටන්ගත් තරාජනුග්‍රහය ලබල දුන්න භික්ෂූන් වහන්සේලාට මේ රාජ නග්‍රහයනි සැලකිල්ලැබෙනකොට. විහිෙර විහාර රාජනුග්‍රහය නිදිවෙනකොට ඔන්න තැනින් තැන තැනින් තැන පට්ටු අරමුණු ලාබ අපේක්ෂාවෙන් ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තීර්ථකෝ සිවරුපොර වගන්න පටන්ගත්තා. මේ ඇත්ත භික්‍ෂූන් වහන්සෙලා නෙමේ බුදුරජාණන් වහන්සේගේ සිට පැවතිෙන චීවර පරම්පරාවට පිටි හොරු ආවමේ ශාසනයට හොරෙන් සිවුරුපොර වගෙන.ආ හෙම ආපුහාම එහමයට මොකක්ද කියන නම්ම පින්වත්න සමහර ප්‍රවෘති දකිනකොට සමහර කතාහනකොට දැනොත් එහෙමයි නැත්තුවම නෙවෙයි කියලා තේරෙනවා. හරෙන් සිවුරු පොර වගෙන හොර වැඩරන්න මේක ටැවිල් හැංගිච්ච හොරු ඒගොල්ලු හඳුන්වන්න යොදන වචනේ දැනටනම් හුගක්කාය කියනෙ චීවරධාරීන් කියලා ඒ වැලදී ඒ වැරදී උපාධිධාරීෙන් කියන්නේ කවුද උපාදිිධාරීෙන් කියන්නේ පා තියෙනන උපාදයක් දරන කෙනාන චීවරධාරීන් කියන්නේ චීවරයක් දරාගෙන ඉන්න අය ඉතින් ශ්‍රීමත් මහනාක ස්වාමීන් වහන්සේගේ සිට නද මේ අද උදේ පැවිදිවෙන පුංචි ස්වාමන් වහස දක්වා චීවරණ දරන්න ඒ වචනී අර പ්‍රරාධකරුවන්ට යොදන්්ඩ තර සුදුසුනෑ. හෙමයියට මुකදයෝදන වචන. ශ්‍රමනවේශධාරීන්. ඔන්න මාධ්‍යවේදීන් ලියනය කියනය ඇඩසරාන් නිෂ්පාධනය කරණാය අධින් පසසිල් ලියන්ඩෝන කියන්ඩෝන එහෙම සිවරට മවාවෙලා. අපරාධ කරන කවරුහරන්න ඕන. සිවරට මවාවෙලා ව්‍යාපාරන කවරුහරන්නවාන. මේ චීවරයට මවාවෙලා තමන්ගේ පටු දේශපාලන එහෙමනත්තං ආර්ථික සාමාජය පෞද්ගලික අරමුණු ශක්ෂාත් කරගන්න කවරුවට උත්සා කරනවාන. ඔවුන් භික්ෂූන් නෙවෙයින. එමයට කියෑන්නේ ශ්‍රමණ දේෂධාරීන්. ඉතින් තුංගනි ධර්ම සංගහයනාවලට හේතුව වනේ. රමා රජරුවන්ගේ සැලකිල්ලෙහින්ද විශාල පිරිසක් ශ්‍රමණවේශධාරීින් ශාසනයට ඇතුළත් වෙෙලා හිටුපේක. ඉතින් තුංගනි ධර්ම සංගායනාව මොග්ගලී පුත්්ත තිස්ස මහර හතන් වහන්සේගේ අනුශාසනඇතුව ධර්මාසෝක මහරජ්ජුරු පවත්තල පොඩිගානක් නෙමෙයි හැටදාහක් හොරු අ ශ්‍රමණවධා ශාසන ඉඳලා හොයාගෙන, සුදුදීල ගෙදරයව්වා ශාසනය පිරිසුදු කරගත්තා පංවත්නී ඒවා ගොඩාක් දුරදිගේ හිතල කරපුදවල් එයින් බොහෝ කාලයක් ගිල්ලා ආයෙත් ධර්ම සංගායනාවකට කාලය හරී කියලා තදර්ටම දැනන යුගයකාපීන්නේ නමුත් ධර්මාශෝක මහරජුට්ට වගේ විඤ්ඥානයක් පාල සහ මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ වගේ සාාසනදායාවෙන් තුන්කල් දකින උත්තුමියෝ බහිව වෙන තුරු අපිට සාාසනය පිළිබඳ අවධාන මක්දේනෝ. කවුහරි කෙනෝනම් තතාගද සාාසනයේ හොල් අන්ඩ බෑ කාටවත් කියලා පිංමත් නියහෙමහි තන්්ඩෙපා. අපි අහලතියනෝ ශාසනයේ පන්දාහක්කල් පවතින්න කියලා. ඒ ගැන ත්‍රිපිටකේ කොහෙමත් නිශ්චිතව සඳහනෑ. ඒනිසා මට මෙතන ඔබට කියඩබෑ මේ සාාසනය පවතිනිතව අවුදු දෙද හරසිහතළල යක්කිිතර කියලා හැබැයි පෙන්වාත්ද මෙහමයි එකක්තියනවා ඔය බුද්ධගෝස හාමුදුරුවන්ගේ අටවාේ තියනවා බුදුරජාණන් වහන්සගේ පරිනිර්වාණය සිට පලවෙනි අවුරුදු දාහ ඇතුළත අර්ථධර්ම නිරුක්ති පටිභාන කියන ගුණයන්ගේ යුක්ත සව්පිලි සිම්බිියාපත් මහරහතන් වහසේලා හෝ හ වෙනවා පලවෙනි අවරුදු දාහය තුළත බහුලොව පහල වෙනවා ඉර පස්සේ ඒ දහත් දෙෙදාහ අර දෙවෙනි අවුරුදුද දාහය තුළත ශෂ්ක විධර්ශක මහරහතන් වන්සසිල ಬහුලොව හල වෙනවා. ඊළඟට වසර දෙදාහත් තුන්දහ අතර බහුලව අනාගාමී උතුමන් පහල වෙනවා තුන්දහ හරදා අතර සකෘදාගාමී උතුමන් ಬහුලෝ පහළ වෙනවා දා පන්දාහත් අතර බහුලෝ පහලවෙන්නේ සෝහන් පලලාබිය යුතුමන් කියලා අටවාවෙේ සඳහන් වෙනවා. හැබැයි වරදවා වටාගන්නපා ඒ කාලවල මහරහතන් වහන්සේලා පහලවෙඩ බෑ කියල මෙතන කියලා නෑ. අවුරුදු හාරදාහත් පන්දාහත් අතරත් මහරහතන් වහන්සේලා පහලවෙන්න පුළුවන්. ත්‍රියහේතුක පතිසන්දයේ සහිත උතුම් අනුස ජීවිතයක් ලබපු උත්තුමයකට. සුදුසුකං තියෙනවා මහරහත් වෙන්න හැබැයි බහුලබ පහල වෙන්නේ ඒ ඒ යුගවල මේ මේ උත්තමයින්වහන්සේලා කියලායි ඒ කියලතිෙන. ඔන්න ඔය අවුරුදු දාහදාහවෙන්කරල හදලතියෙනක එකෙන් තමයි අදහස එන්න ඇත්තේ මේ ශාසනය අවුරුදු පන්දාහ කල් පවතිනවා කියලා. හැබැයි මේ අහන්න මේ කතාව. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙලා මාසතුනක් ැන්ඩත් කලින් බුදු හාමුදරුවන්ගේෙන් ගැලවිච්ක ලොකදයක් කියලා හිතපු භික්‍ෂූන් බි වුණ නං මේ සාසනයට හනිවෙෙන් නෑ කියල කියන්න බෑ හැම දේමානත්‍ය ලෝකේ තතාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වක්ඥ ධාතුන් වහන්සේලත් දවසක පිරිනුවන් පානවක් කියලලා බුදුහාමුදුරුවබ. දේශනා කළ ලොව පුරා සරවක්ෂ ධාතුන් වහන්සේලා වැඩයින්නේ අපේ බුදුහා මුදුරුවන්ගේ අධිෂ්ඨානයක් නිසාන උන්වහන්සේ අපිට අනු කම්පාපිනිස් උන්හන්සේ සරවක් ධාතුන් වහන්සේලා විසිරෙන්න්න අධදිෂ්ාන කලා මොක ද අපේ බුදුරජාණන් වහන්සේ මුල්ලු දිවියම අවුරුදු අසුවයි වැඩහිටියේ. ඊට පෙරබුදුවරු දීර්ගාවෂ තිවිිශ්චාය. අනාගතයේ පහලවෙන්න මිත්‍රමෛත්‍රියය බදුරජාණන් වහන්සේ වසර දහස්ගානක් ආවෂතියන බුදුරජාණන් වවාසෙනම අපේ ගෞතම බුදු හාමුදුරු සියවස්සකටත් අඩුවෙන් වැඩහිටේ. එනිසා උන්වහන්සේගේ ආශුරවාලේ උන්වහන්සගේ රැකවරණ උන්හසගේ බලය තව දුරටත් මේ ලෝකෙට ඕන්න නි සාතමයි. උන්වහන්සේ ධාතුන් වහන්සේලා විසිරන්න අධිෂ්ඨානය කළි. එහෙම විසිරිච්ච ධාතුන් වහන්සේලා ලොවපුරා වැඩඉන්නවා. සතුට වෙන්ඩ කාරණාවක් කිය අන්ඩද ඔබට. ලෝකේ වෙතරක් නෙමයි විශ්වයපුරා ගෞතම බුද්ධ රාජය මේ විශ්වපුර පැතිරෙනවා එ බොහෝ තැන්මල සර්වක්ෂ ධාතුන් වහස වැඩවා ඒ අතර ඒ අතරින් වැඩ්ඩිම්ම සර්වක්ෂධාතුන් වහන්සේ ප්‍රමාණයක් වැඩඉන්නේ අපේ ලංකාවේ මේක ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශය බුදුජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියළමං විශ්වාස කරන්නේ. හැබැයි බුදුරජාණන් වහසේ දැං වැඩ ඉන්නේ ලංකාවි කෙළමං විශවාස කරනවා. එම කියන්නන්නේ ඇයි දන්නවද බුදුරජාණන් වහන්සේ ම දේශනා කලා බුදුවරු තුම් පාරක් පිෙනවන් පාන. එක ක්ලේෂපරිනිර්වාණය බුදුවෙච්ච දවස කෙලෙසුන් සම්පූර්ණි ප්‍රහණයට පත්වෙච්ච මහොතේ පළවෙනි පරිනිර්වාණය කේශ පරි නිර්වාණය. න් පස ස්කන්ධ පරි නිර්වාණය උවහන්සේ බෞතික ශරීරයේ අභාවය ස්කන්ධ පරි නිර්වාණය සම්බුදු දිවියේ අසුව නිවානශේදී බුද්ධත්වයටට පත්වීමෙන් පසුව හතලි ස් පස්වනි වර්ශයේදී සිද්ධ වුණා දෙකයි තව එකක් සිද්ධවෙන්න තියනවා. එකට කියැනෙ ධාතු පරි නිර්වාණය අබ ඇටයක අබ පියල්ලක් තරන් පුංචි ධාතුන් වහන්සේ නමක් හරි සර්වක්ච දාාතුන් වහස නමක් ලෝක වැඩයිඉන්නවා න එත්තෙක් බුදුහා මුදරුව ඔබ සමගයි කියලා හිතන්ඩ කියලා අප බුදුහා මුදරුවෝම දේශනා කළ අනේපෙන් මත්න ස්වර්ණමාලි මහාසෑයම විතරක් ද්‍රෝණයක් සර්වක්ෂදාාතුන් වහන්සේ වැඩන්නවා. සතර දළදා වහන්සේගින් තුන්නමක් අපේ ලංකාව වැඩයින්නවා තලාට ධාතුන් වහසේ දකුණු අක්කු දාාතුන් වහන්සේ ග්‍රීවාධදාාතුන් වහන්සේ නේද. ඔය නුවර යටිහැළගල රාජමහා විහාරය කෙල එකක්දේනවා. හොයල බලන්න. යටිහෙළ කල රාජමහා විහාරේතිය නවා තතාගට බුදුරජාණන් වහන්සගේ කේෂධාතු මිටි දෙක. එකක් දෙකක් නෙමේ දෙතුන්දාහ කේෂධාතුන් වහන්සේල මිටි දෙකක් තිේනවා. කියදදිත් සන්ඳෝසයි. ඒ පැත්තැ හැරල්ලා වැැදත් පෙන්වාති මම? මේ මහපොලොවට නිකන් නිකරුණේ කෙළගහන්නෙවත් නෑ මොකද දන්නවද. අපේ රටේ අපි නොදන්න අප්‍රකට චෛත්‍ය තුළත් තවුම ධාතුන් වහන්සේලා වැඩඉන්නවා. උතුරු නැගෙනහිර පලාාතේ උතුරු පලාාත උතුරු මැද පලාතේ හඳුනා නොගත්ත පුරාවිද්‍ය ස්මාර්ගතයන. තු තවමත් සර්ක් ජදාාතුන් වහසල වැඩ න්නවා. අපි දන්නන්නේ නෑේ හැොව වැඳුම් පිදදුම් නොලබන තැන්වල පවාදාාතුන් වහන්සවෙේ මේඒක බුදුහාමදුරුවන්ට පූචා කරපු භූමිය. අතීත රජදරුවන් කීප විටක්ම බුදුරජාණන් වහන්සේට පූච කලේ බනට පිරිකරවසේනුත් බිම. ඒක මහි අගනට වැඩම කරපු වෙලාවේ යක්ක ගෝත්‍රකයන්ගේ සිට. මෑත කාලේ වෙනතුර සිද වුණනා බුදු හාමුදුරුවන්ගේ දේශේ. බුදු හාමුදුරුවන්ට පූජකරපු ඉඩම කපි මේ වැටවල් ගහගෙන ඉන්නේ. එකට කමක් නෑ අපි අපේ ඊළඟ පරපුරටත් කියල දෙන්න නොන පුතේ මේක ලේසි රටක්නෙමේ වැඩඩිම සර්වක්ඥධාතුන් වහස්සල ප්‍රමාණයක් දරාගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේට වරින්ර වරින්වර වරින්වර බුද්ධනාමයෙන් පූජ කලපු භූමයක් මේක. හ ප කියන මස් ගො විම සසිට බිදු දසම බිඳ යි බඳදු යි යි ක්තර, ුඩා ිය බුදු හාමුදුරුවන්ට වෙන්කරපුයක. අපි පයගහල නඒකේ ඒකේ ඉන්නෝන රටවක්තියෙනවා. ඒක ඉන්නනේ කලාවක්තියෙනනවා ආ ඒ කාදරණය දෙමවපියෝ අම්මතාත් විදිහට සීච්චි විදිහට දරු මුණවරන්ට කියල දෙෙනව නං හොඳයි.ක් බද හාමුරුවන්ට පෝ ජකර පුරාට නිසාහ. ඒක ඉන්න ඕන විදිහක් තියෙනවා කියලා එහෙම තේරුම් අරගෙන හිටියොත් මේ දේශයේ අප දරුවන්ටත් තව බොහෝ පැවැත්මක් තියයි ඉතින් පෙන්වත්න මේ දිවහිනේ බුදුරජාණන් වහන්සේට පූජකල මේ දිවයිනෙත් ඔබ දන්නවද අපි ඔය ගිහිල්ල වඳන අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑයත් විනාස කරල දාපපු යුගතිබුුණ මේ ගත වෙච්ච වසර දෙදහසඇ තුළත ස්වර්ණමාලී මහසෑ අපි ඔ දනගහල වඳන මලුවේ හාලා තලයහපු මුංඉහපු රාජ්‍ය පාලන සමයන් තිබුණා. ආයත් ඒව ප්‍රතිසාංස්කරය කරලා ගොඩ නැගුවට ඔබ බලන ස්වර්ණවාලි මහස මළුවට ගොඩවෙන තැන පියගැට පෙළෙළඟ මීට පෙර ස්වර්ණමාලී සෑය තිබුණු තත්වයලො කූචායරෝපයක්තිනො වල් බිහි වෙලා විශාල ගස් හැදිලා. ඔච්චර බුදුරජාණන් වහන්සේ විශ්වාස කරලා අපිට ධර්මයදී ලගේ අට පස්සෙත් මීරටෙත් බිහිවුණා ඒ මහසයටත් වඳන්න පුදන්න නැතිකාලයා. පංමත්නේ. රමහ රජජුරෝ නරාධපුරේ පාලන කරන කාලේ කතාවක කියවෙනවා මහ වංශය තුළ සඳහන් වෙනවා. ඒ කාලේ පූජනගරේ බෞද්ධ්‍යෝ නැති කාලයක් තිබ. එලාර ලන සමේ තුල මිනි ස ග ල් යි ර ීම බෝධ යාර කම ඳග ො න. පරමේට ග ම ට ගිහිල්ල උදේට දත්ම දල කෙළග හනවා. මි්‍ය ස්್ ්‍රිකද්‍ර විඩයන්. එතන හිල්ල මලපහ කරනවා. මේක බලාගන ඉන්න බැරුව දෙමල සෙනවියකුගේ පුත්‍රයෙක් රෑට රෑටාර ජෑස්රිිමහ බෝධියයට තූපාරාමයට නිග්‍රහ කරන මිත්්‍ය දුෘෂ්ටිකින් ව මරන්න පටන්ගාත. පොොවෙේගහල මරන්න පටන්ගාත. දෙවිවරු ය උඩමළු ආරක්ෂා කරන කළ දේවත බණඩ රද දිවිවර ඉන්නවුව. කතාාව කියන රෑටරෑට මේ ද්‍රවිට තරුණයාගේ හිල්ලා අ බෝධීන් වහන්සේට මහබෝධීයට තුූ පාරමයට නිග්‍රහ කරන මිනිස්ු පොවෙ හල මරන්න පටන්ගත්තව සාමාන්‍ය කාය බල යක්ඇති ිච්ච කෙන දෙවිවරු මුොකද කරන්න අර මරණ මලමිනිි හංගනෝ හැන දාම බෝධියට නිග්‍රහ කරන උදේට දත්මැදල කෙළගහන්න යන්නේ මළපහ කරන්නේ යන්නේ මුත්‍රා කරන්න යන්න අර තුූපාරාම මලුවට යන අය මරණවාතුරුද දහන් වෙනවා. පස්සේ ලාර රජ්ජරුවමේ ගැන හොයන්න පටන්ගත්තා වැඩේ අහුේගෙන එනකොට මේ තරුණයා ගැමුණු කුමාරයට එක තු වුණා කැමුණු කුමාරැයට සේනාවට එක තුුණා. ඒ අතාමං ඔබට කිව්වේ පමත්නි එහෙම දෙවල් අච්චර අපි විශ්වාස කරන ඉතිහාසේ තුළ සිද්ධ වුණා නං අපිට විශ්වාසනැති අනාගතයේ තුළ මොනවා වෙන්ඩ බැයිධ පින්වාත්න. ඒකයි මමඔබට එකවේ. ගෞතම නම් තතාගත බුදුරජාණන් වහන්සේගේ සර්ක්ෂ ධාතුන් වහන්සේලා යම්දිරනක පිරිනිවන් පානකොට ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන දවස. දෙවියන් බ්‍රහ්මයින් කෙල ලක්ෂ ගණනින් නැවිදිින් තතාගත බුදුරජාණන් වහන්සේට කරනාව සාන වන්ධනාව කරනකොට ඒකට මිනිස්සු එකතුවේ නෑ කෙල බුදු හාමුදුරුවකිවා. ව වදාවට ධතු පරනිවාන දවසසි අත්තක තු කල්ල වදන්දක මනු සැකන. ඒ ඇයි ඒදාට බුද්ධ කියන නමවත් විශ්වාස කරන පිරිසක් මේ ලෝක නැතුයන. එ නිසා මමෝබට කියන්නේ අනාගතේච්චර සුන්දරනෑ පෙන්වාත්න දැන්දැන් ඉතා භයානක අනාගතයක අඳුරු සෙවනලි පේනවා තුන්විනි දරම සංඝයනාවට තුඩුදුන් සමාජ තත්තය. දැනුත් අපේ රටේ නිර්මාණය වෙලා තියනවා. හිතා මතා සාහසි කලෙස මේ ධර්මය විකෘති කරනවා. හිතා මතා සාහසිකලෙස බෞද්ධ ජනතාව මුලා කරනවා. පෙන්වත්න හරම ස්පහසුවෙන් මුදල්ල උප යන්න පුළුවන් මාධ්‍ය ආගම දහම කරගන තියෙනවා. හරිම දරුණුීමේවා කතා කරන එක හැබැයිපෙන් වත්න ඇත්තක. ධර්මාසෝක මහරජුට වගේ දැන උත්තපිට බුද්ධ ශාසනයට සැබැවින් ගරු කරන නායකෝ පහල වෙලාතිේ නෝ කෙල අම් විශ්වාසයක්ක්තිේනවා ඒයට මේවා ගැන සංවේදීවේ වා කියලවාම ප්‍රාර්ථනා කරනවා. ශාසනී රකින උත්තර භාරධාරී මානායක ස්වාමන් වහන්සිල මේ ගැන සංවේදී ෙන්ටඕන මායාචනා කරනවා. ගලි පු්ත මරහතන් වහසේද ඒ ගත්ත බර ආයත් අපි ගණ්ඩෝන සාාසනයේ සදාකාලික කරන්න බෑ ධර්මය සදාකාලික කරන්න බෑ බුදුරජාණන් වහන්සගේ මූලිකයි ගැන්වීම තුළත් අනිත්‍යතාව ගැනයි කලතිෙන්නේ සෙල්ල නිත්‍යයි සාර්වක්ෂධාතුන් වහන්සේලා දවසකා නීත්‍ය වෙලා යනවා අලුත් නැතුව දැවිලාවසන් වෙනවා සදාතනික කරගණ්ඩ බෑමේ කිසිවක් හැබැයි ෝමනාවවතිීන මිනිස්සුන්ට නිර්වාණ අවබෝධය කරගන්නකං අපි මේ දර්මේ රැකගන්න ඕන. ධර්මය රකින්න ත්‍රිපිටකය ජාතිකරුමයක් කලාය එක හොඳයි හැබැයි ඒකෙන් ආරක්ෂාව ඔය ප්‍රින්න්ටව් එක විතරයි. ධර්මය පවතින නං අපි අපේ අනාංගත පරපුරට හරි ධර්මය දෙන්න ඕන. අපේ රටේ වැඩඉන්න ස්වාමීන් වහන්සේ ලගෙන් උපසම්පදාලාබී ස්වාමීන් වහන්සේලා. බොහොම ක දෙනැයි වැඩයින්නේ උන් වහන්සේලාගෙන් සයටට හැට හතක් ඉතර දැනට අවුරුදු පණහ යික්ම වල පෙන්වන්නේ සාමීන් වහන්සේලාගේ ආවිෂ අවුරුදු හැත්තැපහ අසූ අතර වගේ තමයි මම දකින්නේ බොහෝ විට දැන්තීරණය වෙන්නේෙ. ඒමකද විශ්ෂම ආහර රටා නිසා. සාමන් වහන්සේලා මාසෙකට ගෙවල් හැටකංදාානය වලදන වනි. උදේතිහැයි දවල්තිහයි හැටකින්ං ධනය වලඳනවා එක එක රටා එක එක සම්ප්‍රදායන් ආහාර ඉත්තාම බලපෑම කරන අනේ මිනිස්සුන්ගේ සෞකේට ස්වාමීින්වහන්සසිල බොහෝ දෙනෙකුටට බෝනවන රෝග හරුද්‍යවාද දිය වැඩියාව හොයල බලන්න. අන පේ ස මින් සලෝ ප්‍රශ්න තියාගෙන ලෙඩ දුක්ති්‍යයාගන මේ ශාසනය රැකිනවා භයානකමදේ තමයිපෙන් වත්නී වැඩිහිටි සාමින්න් වහන්සේලාගෙන් සියට හැට හතකට වැඩියේ අවුරුදු පණහයික් මෝලා තවරදදු විසි පහක් ඇතුලතුන් වහන්සේලා පවත්වෙයි බහෝ දෙනා වහන්සේ ඉම්පස්සේ බනකන්ට තරුණ ස්වාමීන් වහන්සල බොහෝම හිගයි බොහෝම හිගයි අලුතිං පැවිදි වෙන පුංචි හාමුදුරුවෝ උපසම්පදාවෙනකං මේචීවරේ දරාගෙන ඉන්න අවස්ථා බොහෝම හිගයි අපි මේක් කතා කරන්න නෝනා වගගේ යුත්තන්ගේ ඇස්සැරෙන් ඕෝන දෙදහස් ොලහ රුද්ධෙ මත්ත එක් කළ විශවවිද්‍යාලෙට එකසිය විසි හතක් පොඩි හාමුදුරුවාවා දෙදස්තුොලහේ දන්නවාද කේදවාචක කියන්න මේ වතමයි ඒ වික්කසිය විසි හතෙන් දැනට මේ සාාසනී නිදොලොස්තනයි අනාගත භයානක යුගයක් ධර්මය දන්න ස්වාමීන් වහන්සේලා හිගවෙනවා දුරජාණන් වහසේගේ නිර්වාණ මාර්ගය කියල කියන්නේ තිරලක්ෂණය ආරಯෂ್ඨಾංගික මාර්ගය, සතිස් බෝධි පಾක්ෂික ධර්ම පටිච්ච සපපාදය චතුරාය සත්්‍යය. ඔය විදර්ශනා මාර්ගය කියන්න පුළුවන් සාමීන් හන්සිල හිಗවෙනවා. ධර්මයට ගරු කරන තෙරුවනට ගරු කරන පිංමතුන් හිගවෙනවා ඊළඟ පරපුරතුර කොයි තරං ධර්ම ගෞරවේ තියෙනවාද. තෙරුවන් සරණය තියෙනෝද කියලා ඔබදන්නවා. ඒ ප ඔබව සංවේධි කරන්න නෙමේ මකිව්වේ මේ මොහොතේ වටිනාකම තේරුන් ගන්න. ආත් භවයකාාපි උපදින කොට බනකියන්ඩ අය ඉදීද. අපි පන්සල් එකක්කන්න පුළුවහන් දෙමව්පියෝ ලංඟාපි උපදීද කියලා. විශ්වාස නැති නිසා මේ ලැබිච්ච වෙලාේ. පිංවත්න ප්‍රතිපාලයක් ලබාගන්න. නිවන්දකින්න බැරවුණනොත්තුඔබ. මාර්ගඵාලයකඩයන් උත්සා කරන්න මේ යුගය අනාගාමි උතුමන් බහුලොව පහල වෙන යුගයක් කියේලා බුදු හාමුදු්‍රුවෝමදේශන අංකලා. අනාගමි උතුමන් මරණින් මතු කෙලිම්ම ්‍රහ්මලෝකේ ප්‍රතිසාන්දේලපන්නේ. ඔවුන් නෙහෙදිම ධර්ම අවබෝධය කරනවා බෝ දෙෙන. බුදුරජාණන් වහන්සේකින් ධර්මයාපු බ්‍රහ්මයෝ බුදුරජාණන් වහන්සකින් ධර්මයහපු දෙවිවරු තවමත් දෙව්ලොවතුළ ධර්ම සාකච්ඡා කරමින් නැති. ්‍රතම ධර්ම දේශනාවෙන් අපට වසර දෙද හස්ගානක් ගෙව්නට දෙවුලොවට සමහරවිට තවව දින එකයි දෙකයි ගෙවිලතිේෙන්නේ. බ්‍රහ්මලෝකවල එක දවසක්වත් ගෙවිලන් නෑ ඒ කියන්නේ ඔවුන් තවම ඒ බනගැන සාකච්ඡා කරනවා. ගියොත් බැරිවෙන එකක් නෑ හරි බනක් කහගන්න, අපේ පිනට වරින්වර පහලවේ වී උත්තමරේරුකානයේ චන්දවිමල ආයක ස්වාමීන් වහන්සේ වගේ ලස්සනට ධර්මය පැහැදිලි කරලදීපු උත්තමයෝ අපවත් එච්චා අපේ දරනාගම කුසල දම්මා විිධාන නායක ස්වාමීින් වහන්සේ වගේ ලෝකෙට ධර්මය වෙෙදපු උත්තමයෝ පලවේවිී එතෙක් පංවත්නේ අපේ මට්ටමින් අපි උත්සා කරමුමලබිච්ච අවස්ථාවේ එලිය තියෙන වෙලාවේ ඉරපායපු වෙලාවේ පාරහොයාගන්ට. බෝසත් පිංවතුන් අද ධර්මදේශනාවෙන් වෙනදට වදා තදබල ශක්තියක් හිතට අරගන්න පින්වත්නි මේ වෙලාවෙේ කරන්නතින හොඳමදේ ධර්මය අවබෝධ කරගන්න වේසනයක. ඒත් එක්ක ඔබේතියන අනිත් සියලු යහපත් අරමුණුවලට යන්න ඔබට බාධාවකුත් නෑ ඉතින්. ඔබට ඒ සඳ හාශිරුවාද කරමින්. අපි අද ධර්මදේශනාවේ නිමාවට හැරමූ පින්වත්නි අද ධර්මදේශනාවෙන් අපි ලැබූ පිින් ලෝක අශාසනයක් සුරකින දෙවියන්ට. අනුමෝදං වේවා. මේ සාාසනයේ බොහෝ කල් දෙවියන් විසි නාරක්ෂා කරත්තුවා කියෙන ප්‍රාර්ථනාවෙන් පින්දෙමූ. ಆකා සٺಚබുම්මට්ట දේවානාග මहिද್ധിక pഞഞන්త అුമෝதிിවා ಚిරరਖන්ತుසාසන ಆකා ස८ಚබുම්මට්ట දේවානාග මहिද್ധിక pഞන්త అුമෝதிවා ಚిරంరకතුुදේశනం ආකා සට්ඨාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුഞ්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක්හන්තුමං පරති අපවත්වී වදාල දරනනාගම කුසල දම්මා භිධාන නායක සාමීන් වහන්සිේ වරප්ප්‍රම කුත්තම මහාසංගරත්නයට රට දෑවෙනුවෙන් දිවිපුදපු රනවිරුවන්ට ධර්මදේශනාවේ දායකත්වේ දරපු පින්ව ඔබේ නමින් සාහ ධරමස්ත්‍රවණය කළ සේලු දෙනාගේ නමින් මියගිය හැමට පින්වේවා අපි පින් දෙමු. ඉදං මේ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ඉදංමී ඥාතිනං හෝතු සුකිතා හොන්තුඥාතයෝ ඉදංමී ඥාතිනං හෝතු සුකිතා හුන්තුඥාතයෝ. බෝසත් පින්වත්නී අද දවසේ ඔබටම මේ ධර්මදේශනාව දායාද කළේ දෙෙහිවල නැතිමාලයේ පදිංචි අපේ පංවත් හරින් තිර කළටන මහත්මා එවගේම එම මැතිනිය දීපානී තිළකරත්න මැතිනිය. ඒවගේම ආදරණය පිංවත් දරුවෝතුන් දෙෙන පවුලේ ඥාතිීන්න සල්වැසියන් හිතවතුන් එකතු කරගෙන. ඉතින් පිංවත්න්නේ ඒ අය විසින් පලාපොරොත්තු වෙනවා ද ධර්මදේශනාවෙන් ලබාගත් පින් මහිමේ ආශිර්වාදය දේශකයණන් වහසේ ඇතුළු මහා සංගරත්නයට ආශිුර්වාදයක් ලෙස ගෙනනට. ඒවගේම ධර්මදේශනාව ශ්‍රවණය කරන්නාපු පවුලේ හිතාශිවන්තයින් සහ. ලොවපාසිට ධර්මස්ත්‍රවනය කළ සියලු දෙනාට ආශිරුවාද කරන්න. හැම දෙනාටම ඒ ධර්මදේශනාවේ ආශිරුවාදෙන් යහපතක්වේවා පැතුම් සපලවේවා ධර්මාවෝදයවේවායි. ඔවුන් ඔබට ආශිරවාද කරනවා. එවගේම අප හරින් තිරකරත්න මහත්මාසාහම මැතිනියගේ නමින් මිය පරලවගේපු සියලුම ඥාතන්ටත් නැවතත් අපි ඉතාම ගෞරවෙන් පින් අනුමෝදන් කරනවා ඔවුන් සියලු දෙනා. ධර්මාවෝදය පිණස. නිර්වාණවබෝධයෙන් සැනසීම පිණිස අපි දෙන පින් අනුමෝදංම සසරේ සැනසිත්වා කෙල ප්‍රාර්ථනා කරමෝ. ඉතින් මුළු මහත් ලොවපුරාසිට දහම් පිපාසෙන් ධර්මවබෝධය පිණිස ජීවිතවබෝධය පිණිස ධර්මස්ත්‍රවනය කරන්නට බලාපොරොත්තුන පිංවත් හැමට, අද දවසේ මේ පැයේ මෙම ධර්මදේශනාව දායාද කළ පින්මත් පවුලේ අයට අපි සෙත් පතමෝ හරින් තිලකරත්න මහත්මටත් දීපාන තිලකරත්න මහත්මියයටටත් ඉතා වාසනාවන්ත අනාගතයකට නිරෝගී දිගාසිරි සම්පත් ඇති දිවියකට අපි සෙක්් පතනවා දරුවතුන් දෙෙනගේ යහපත් අනාගතයකට සෙක්් පතනවා පවුලෙ සෙලු දෙනාටව අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සියලු යහපත වේවායි ආ සංගරත්නය ලෙස සහත් ධර්මස්ශ්‍රවනය කරපින්ව තුන්නේෙ සාපි ආශිරුවාද කරනවා ඒ අයට සියලු යහපත උදාාවේවායි කියලා. අද දවසේ ධර්මදේශනාව ඔබවෙතගෙන ආ. අති පූජනීය අපගේ බොරලන්දේ ජරඥාන මහාස්වාමීන් වහන්සේ ඇතුළු මේ බෞද්ධ්‍ය මාධ්‍යචාලයේ දහම් මෙහෙවරහි නිරත වෙන සියලු දෙනාට අපි ආශිර්වාද කරමුන් වහන්සේලා ඇතුළු මාධ්‍යජාලයේ සියලු දෙනාසෝ පත්තේවාන රෝගිවේවා කායබල සිිත්ත බලබේවායි අපිසෙත් පතමු ධරමදේශනාවේ, ආශිරවාදයෙන් රටවාසී, ලෝවාී සැමට සියලු හපතදාාවේවා. ලෝව වෙලාගනෑඇති වසංගතෙන් මුළු ලෝකෙම නිදහස්සවෙලා ආයෙත් නිදහසේ මිනිස්සුන්ට සැනසීමෙන් ජීවත්තෙන්න්න පුළුවන්. නිරෝගී අනාගතයකට අපි කලපින් ශක්තියක් වේවායි ප්‍රාර්ථනා කරමින් බෝසත්පින් වත්නේ. ොඹහත සම්බෝධි විහාරයේ සිට ඔබවිතගෙනේන බෞද්ධ්‍යයා මාධ්‍යජාලී බෞද්්‍ය රූපවාහිනී මෙම පෑටනිය මිත ධර්මදේශනාව අපි නිමා කරමු. පින්වත් ඔබ හැමට තිසරණ සරණ ලැබේවා.